Apple iPhone 5G 12 series එකම 2020 වර්ෂයේදී Apple ආයතනය විසින් ඔෆිෂියලි නිකුත් කළා. ඉතින් දැන් අපි ඉන්නේ 2021 වර්ෂයේ ජූනි මාසේ. ඉතින් ගොඩක් කට්ටිය අහන්නේ අවුරුද්දෙන් භාගයක්ම ගෙවිලා යනවත් එක්කම ඊළඟ iPhone එක එහෙමත් නැත්නම් iPhone 13 එක රිලීස් වෙන්නේ කවද්ද සහ එක මොන වගේද කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලමු ඊළඟ iPhone එක මොන වගේද, ඒකේ තියෙන ස්පෙක්ස් මොනවද කියලා. ඔන්න බ්‍රෝ subscribe කරන්න. මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. දැන් යමු අද අපේ වීඩියෝ එකට. ඊළඟ iPhone එක ගැන කතා කරද්දී අපි මුලින්ම කතා කරන්න ඕනේ ඊළඟ iPhone එකේ name එක ගැන. name එක ගැන කතා කරද්දී ඔයා දන්නවා iPhone 10 එක. ඉතින් iPhone 10 එක ඒගොල්ලෝ රිලීස් කරේ ROM numbers වලින් මෙන්න මේ විදිහට. එතකොට ගොඩක් කට්ටිය මේක iPhone 10 කියලා නෙමෙයි ප්‍රොනවුන්ස් කරන්නේ iPhone X කියලා. ඉතින් මෙන්න මේකත් එක්ක අපිට හිතන්න පුළුවන් ඊළඟට එන iPhone 13 එක. දැන් මම ඊළඟ iPhone එක iPhone එක X3 කියලා ROM numbers වලින් නිකුත් කරොත් එන්නේ ඒගොල්ලෝ මේක iPhone 13 නැතුව X3 විදිහට ප්‍රොනවුන්ස් කරන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙමත් නැති වුණොත් එහෙම ඊළඟ iPhone එකට Samsung පාවිච්චි කරන වගේ 12S වගේ නමක් පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් සුපුරුදු විදිහටම iPhone 13 කියලාම Apple ආයතනය ඊළඟ iPhone එක නිකුත් කරන්න ඉඩ තියෙනවා. ඉතින් කොහොම නමුත් අපිට හිතා ගන්න බෑ හරියටම නම. ඉතින් ඊළඟට අපි කතා කරනවා මේකේ මොඩියුල්ස් ගැන. මොඩියුල්ස් ගැන කතා කරද්දී ඔයා දන්නවා ඊළඟට එන iPhone එක මිලෙන් ගොඩක් අධික වෙයි කියලා. ඉතින් එතකොට මේගොල්ලෝ මොඩියුල්ස් කිහිපයක් විවිධ ස්පෙක්ස් යටතේ මිල ගණන් යටතේ කස්ටමර්ස්ලාට දෙන්න හිතාගෙන ඉඳි. ඒ වගේම මේක කලර්ස් ගැන කතා කරනොත් එහෙම Apple ආයතනයේ Instagram එකේදී ඒගොල්ලෝ මෙන්න මේ විදිහට විවිධ කලර්ස් කීපයක් යුනික් කලර්ස් කීපයක් දානවා හැමදාම වගේම. ඉතින් එතකොට අපිට හිතාගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන යුනික් අලුත් කලර්ස් කීපයක් ඊළඟ iPhone එකට එහෙමත් නැත්නම් iPhone 13 එකට Apple ආයතනය විසින් හඳුන්වා දී කියලා. ඉතින් ඊළඟට අපි කතා කරනවා ඊළඟ iPhone එකේ design එක ගැන. design එක ගැන කතා කරද්දී 12 series එකේ තිබ්බ මේ edge curve නැතුව flatten design එකට තිබ්බ එකට ගොඩක් කැමති වෙනවා. ඉතින් ඒකේ design එක එහෙමම වෙනස් කරලා ගේන්න හිතාගෙන ඉඳි Apple ආයතනේ. කොහොම නමුත් Apple 12 එක ගොඩක් small ඒ වගේම lightweight. ඉතින් එහෙම බැලුවොත් එහෙම Apple iPhone 13 එකේ ඊළඟ iPhone එකේ ගොඩක් පොඩියට හීනියට මේක නිපදවන්න කටයුතු කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි මේකේ කැමරා ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරනවා. කැමරා ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරද්දී ගොඩක් කට්ටිය කියනවා මේකට ට්‍රිපල් කැමරා සෙටප් එකක් එයි කියලා. එහෙමත් නැත්නම් ඩුවල් කැමරා සෙටප් එකක් එයි කියලා. ඒ වගේම ක්වාඩ් කැමරා සෙටප් එකක් එයි කියලාත් කියනවා. ඒ වගේම මේකේ හાર્ඩ්වෙයර් අතින් ලෙන්සස් ගොඩක් පර්ෆෝමන්ස් දක්වයි කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සොෆ්ට්වෙයා කැමරාගේ සොෆ්ට්වෙයා එකත් ලොකු වෙනසක් අපිට බලා ගන්න පුළුවන් වෙයි 12 series එකට වඩා. ඊළඟට අපි කතා කරනවා මේකේ software improvement එක. software improvement එකේදී මම target කරන් හිටියේ Apple iPhone 12 13 එක release වෙනවත් එක්කම අලුත් OS release වෙයි කියලා. නමුත් මේ සති කීපයක කලින් තිබ්බ Apple event එකේදී iOS 15 එක release වුණා. ඉතින් ඒක ගොඩක් වැඩ කැලි තියෙනවා. Apple devices අතර ලේසියෙන් හුවමාරු වෙන්න ඒ වගේ ගොඩක් දේවල් මේකදී අපිට බලා ගන්න පුළුවන් වුණා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් Apple iPhone 13 එක ඊළඟ iPhone එක iOS 15 එක ගොඩක් ලොකු software improvement එකක් දෙයි කියලා. ඒ වගේම මේ iOS 15 එකේදී ඒගොල්ලන්ගේ updates වලට ගොඩක් software අතින් sound quality එක එහෙම වැඩි කරන්න Apple ආයතනය කටයුතු කරලා තිබ්බා. ඉතින් ඔයා ඒ Apple event එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම YouTube එකේ Apple කියලා search එකක් දාලා ඒගොල්ලන්ගේ YouTube channel එකේ තියෙන latest Apple event එක බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඊළඟට අපි කතා කරන්නේ iPhone 13 එකේ hardwares ගැන. hardwares ගැන කතා කරද්දී මේකට තියෙන්නේ Apple ආයතනය විසින්ම නිපදවන A16 Bionic Nano chip එක. ඉතින් මේක ලෝකෙ තියෙන ගොඩක් fastest chip එකක්. ඒ වගේම මේක 5G phone එකක්. ඒ වගේම 64 bit support. ඒ වගේම මේකට AI engine එකක්, fast GPU එකක්, 8 core CPU එකක් තියෙනවා. ඉතින් ගොඩක් powerful phone එකක් වෙනවා මේක. ඔයාලට games play කරන්නෙම සුපිරි පර්ෆෝමන්ස් මේකෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ.
ඒවගේම මේකට තියෙන්නේ 120Hz සුපිරි ඩිස්පලේ එකක්, ෆුල් ඩිස්පලේ එකක්. ඉතින් ඊළඟට අපි කතා කරනවා මේක බොක්ස් එක ගැන. ඉතින් බොක්ස් එක ගැන කතා කරද්දී මේක බොක්ස් එක ගැන අපිට කතා කරන්න දේවල් නැති තරම්. iPhone 12 එකට ආවේ මේ වගේ පේපර් වර්ක්ස් ටිකයි ලයිට්නින් කේබල් එකයි ෆෝන් එකේ තියෙන ගොඩක් සිහින් පෙට්ටිය. ඉතින් iPhone 13 එකේදී මේගොල්ලෝ ෆෝන් එක තවත් තින් කරනවත් එක්කම බොක්ස් එකත් ගොඩක් පොඩි වෙයි කියලා තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ කිසිම දෙයක් ඉයර් ෆෝන් එකක් වගේ දේවල් මේකත් එක දෙන්නේ නැති වෙයි. මොකද ඉස්සරහට ඒගොල්ලන්ගේ ඉයර්පොඩ්ස් වගේ දේවල් ඉස්සරහට රිලීස් වෙන්න තියෙන නිසා. ඉතින් ඔයාලට බොක්ස් එක ගැන එකකින් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ගොඩක් පොඩියට තමයි බොක්ස් එක නිකුත් වුණා නිකුත් වෙන්නේ. හරි, ඊට පස්සේ අපි අන්තිමට කතා කරනවා මේකේ ප්‍රයිස් එක ගැන. අපිට 12 සීරීස් එකම ලංකාවේ මුදලින් ලක්ෂ 3කට කිට්ටු වෙන මුදලකට තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. කොහොම නමුත් COVID-19 සිටුේෂන් එකක් එක්ක ඩොලර් එකේ රේට් එක වැඩි වෙනවත් එක්ක iPhone 13 එකේ මිල ගණන් අපිට කියන්න අමාරුයි. හරි, ඉතින් අද අපි කතා කරේ ඉස්සරහට රිලීස් වෙන්න තියෙන iPhone 13 එකේ ලීක් වෙච්ච කරුණු සහ කලින් ඩිවයිසස් එක ගෙස් කරපු කරුණුත් එක්ක කරපු පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයා මේක ගැන මොකද හිතන්නේ? ඔයාගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන්ෙන් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. මේ වීඩියෝ එක තවත් යාළුවෝත් බලන්න, ඔයාගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනට හම්බෙමු.